තියරූපහනිය පති සන්නවේදනය කරනත් මුූදායකත්ව සධර්ම දේශනාාව මෙලෙස්සින් අරම්භ කරන්නට මේ සූදානම. සදධර්ම දේශනාපවත්පන්නට අපිෙරේ මහත් අනුකම්පාාවෙන් මෙ දම්සබා මණ්ඩ පේට වැඩම කොට වදාළ පුචපාද කොරලයාගම සරණතිස්ස ගෞරවනය සාමිට් වහන්සේ. අපිසීලු දෙනාමෙක් සාධුනාද පවත්පා පිළි ගනිමු සාධූ සාතු සාදු. දෙෙහිවල පාර බොඩලැස්කමුයේ පදිංචි කුමාරි විද්‍යා මහත්මිය සහ විහග ප්‍රමෝත් පුතුනුවන්න තුළ පින්වත් පිරිසයි තුම් වූ සදරම දේශනාපුු මෙලෙසින් වළු ලෝකේයටම සන්න්‍ය බේදනය කරන්නට පින් බ්‍ර දායකත්වේගෙන කටයුතු කරන්නේ. එසේ නම් අපිෙර මහ අනුකම්පාවෙන් මෙතැන් සිට සදරම දේශනා පවත්පන්නට ගෞරවනිය සාමිත් වහන්සේට අරධනා කරනවා සමන්තාචකවාලිස. රාගච්චන්තු දවතා සද්ධම්මන් මනිරාජස්සෙ සුනන්තු සග්ග මොක්ක දන් දම්මස් සවනෙ කාලු අයන් බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්ත නමෝතස්සෙ බගෙවෙතු අරහතු සබ්බ දම්මිසු අප්පටි හතඥානචාරස්සෙ, දස බල දරස්ස චතුවිීසාරජ්්‍ය විසාරදස්සෙ සබබ සතුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්nnyුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්ස, සබ්බ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස. ගතා ගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරය දස්සෙ සබ්බ සත්තුතු මස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්සේ සද්ධර්මශරාවක සැදහවත් කාරුණික පින්නතුනි බොහොම ශ්‍රදධාවෙන් යුක්තව සියරදනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොටබදාල පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝොම පුංචි කොටසක් දේශනා කරවගන ධර්මගෞරවය පෙරදරි කරගෙන, දේශනාගත ධර්මය ශ්‍රභනය කරඩත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක්. ධර්මාණුකූලව සකස් කර ගණ්ඩත් ධර්මානුකූලව නිවැරදිවුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගනම සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානා නිසන්සයත් ධර්මශුරවනා නිසංසයත් තම තමන්ගේ ජීවිත කාලයතුළ මෙතෙක් සිදු කරගත්ත සියලුම කුසල ධරමයන්ගේ ආනිසංසත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පිනතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ චුල්ලකම්ම විභංග සූත්‍ර දේශනාවේ කර්මයේ පිළිබඳව සුභමානවකට භාගිතන් වහසේ කරුණු පැහැදිලි කරපු තැන පැහැදිලි කරමින් මෙ ධර්ම දේශනාව සිද්ධ කරට මකද සුභ මානවක බුදුරජාණන් වහන්සේගින් ප්‍රශ්න දාහතරක් ඇහුවා එස් සියලු ප්‍රශ්නවලට භාගිතුන් වහසේ පිළිතුර දුන්න මෙ සත්වයාගේ උසස් පහත් බව පිළිබඳව සත්වයාගේ වෙනස පිළිබඳව භාගිතුන් වහසගෙන් ඇහුව අහම. අපේ භාගිතුන් වහසේ ඒ පිළිබඳව කරුණු දේශනා කොට බදාලා කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා, කම්ම යෝනිී, කම්ම බන්ධු, කම්ම පටිසරනුව. භගිතුන් හස දේශනා කරනවා මේ කර්මය කියන ධර්මතාවේ පුද්ගලයාගේ ජීවිත විවිධත්වයට පත්කරල තියෙනවා. එකයි සඳහන් කළේ කම්මස්සකා මානව සත්තා කර්මය නිසා තමයි මේ බෙදීම කම්මන් සත්්‍යේ විභජති. කර්මයේ තමයි සත්වයා බෙදල තියෙන්නේ කර්මයේ විසින් සත්වයා බෙදල කියල කියහම සමහරය උසස් සමහරයි පහ තව සමහරයේ දු්පත් තවත් පිරිසක් පෝස තවත් පිරිසක් උගත් තව පිරිසක් නූගයි. තව පිරිසක් වර්ණවන්තයි තවපිරිසක් දුර්වර්ණයි. කෙනෙක් උසයි තව කෙනෙක් මිටී මේ ආදී වශයෙන් මේ විවිධත්වයක් මනුස්ස සත්්‍යයා තුළත් අපි දකිනවනි. දහයක් ගත්තොත් දහ දෙනා දහා කාරයි. මොකල්ද මේ වෙනසට හේතුව කියල තම යහිය. කම්මස්සකා මානව සත්තා කම්බං සත්්‍යය විභජති මෙසියලුම සත්වයු කර්මය පදනම් කරගෙන ජීමත්ව. එ වගේම සත්වය ආකාර්මය විසින් විවිධ විවිධව වූ ආකාරයට බෙදලා පිින්ඩතුනී අපි සඳහන් කළ යෝනි කියල ඒ කියන්නේ සත්වයාගේ උපදින තැන තීරණය කරන්නේ කවුද කර්මය මරණින් පස්සේ උපදින තැන තීරණය කරන්නේ කර්මය එලට උපදින තැන තීරණය කරනවා කියල කියහම මංකරපු කුසල අකුසල ධර්මවලට අනුවන එක තීරණය වෙන්නේ කුසලාකු සල ධර්මවයට අනුවයි එක තීරණී වෙන්නේ එතර මේ ලෝකෙ ජීවත්වෙන කොට මම මට හිතවත්නා ම මොන කර්මද කරන්නේ යදිදන් හීනක් පනීත අයති සමහරයි හීන කර්ම කරනවා සමහරයි ප්‍රණීත කර්ම කරනවා නොවද හන කර්ම කියල කෙනෙ අකුසල් ප්‍රනීත කර්ම කියල කියෙනෙ කුසල් යහපත් දේවල් එතු ම සඳහන් කළේ මම මට හිතවත් නං මම විසින් කරන්නේ කුසල කර්මනි දැන් එතකොට අපේ පින්නතුන් පෞද්ගලිකව තමන්ගෙන් ප්‍රශ්න කරල බලන්ඩෝනේ ඔබ ඔබට හිතවදද කියලා ඔ ඔබෙන් අහන්ඩ මම මට හිතවත්ද කියලා. ඔබ ඔබට හිතවත් නං ඔබ කවදාවත්ම පන්සිල් උල්ලංගනය කරන කෙනෙක් නෙමෙයි වෙනවා. නමුත් තාමත් ඔබ ඔබට අහිතවත් නං ඔබ මේ පංචසයල ප්‍රතිපදාවට ගරු කරන්නේ නැති කෙනෙක් වෙනවා ඔබට හිතවත් අයි කොච්චර ඉන්නවාද. ඔබ කීදෙනෙකුට හිතවත්ද නමුත් මට හිතවත් අයත් ඉන්නවා මමත් හුඟක් අයට හිතවත් ඒත් මම මට හිතවත් නෑන්න මේ ලෝකෙ කාට හිතවත් නැතිවුණ ම මට හිතවත් වෙලායිඩපේ. මම මට හිතවත් නැතුව කොහොදම අනුන්ට හිතවත් වෙන්නේ ඒක හැබැ හිතවත්කමක් තමන්ට හිතවත් නැති කෙන කොමදනුන්ට හිතවත්වයෙන්නේ. ආංග එහම නං හැම වෙලා එම තමන්ට හිතවත් ප්‍රතිපදාවට ගරු කරන්නරනේ. එතර මම සඳහන් කලා තමන්ට හිතවත් නං ඔහු පංච සීල ප්‍රතිපදාවීක් මොවන්න නෑ කියලා. මොකද මේ උල්ලංගනය වෙන සිල්පදයක් සිිල්පදයක් ගානි මට වෙන වෙනම කරමුවලට මුුණ දෙලිපි. ප්‍රාණගහත අකුසලේ වෙන මේ එකක් හොරකංකරපුගේ තවක්. වැරදිකාම සේවනය තවය එකක් බොරු කීපක වෙනම මේක සුරාපානය තවත් එකයි එතර කර්ම කොච්චරකට මූුණ දෙන්නට සිද්ධ වෙනවා ද මෙසිල් පද පහ උල්ලංගනය වෙනවා කියර කියන්නේ. එවට වෙන කවුරුවත් මූුණ දෙනවාද එවට මමමනනි මූුණ දෙන්න වෙන්නේ මහඬෙන කර්මය සොකී අයි කියල දේශනා කළේකයි කර්මය තමන්ගෙමයි දෙන්ඩබෑ කාටව මේ ජීවිතයේ යම් දවසක යම් කරමයක් සිද්ධ කලා නං පනතිනී ඔක්කොම කරුම ගෙවලාම තමයිඉවර කරන්න සියලුම කරුම ගෙවන්ඩම ඕනෑ හැබැති එහෙම සඳහන් කළට වීර්ය වන්තයන්ට ඥානවන්තයන්ට අවස්ථාවකුත් තියෙනවා කරුම එහෙම තියෙනකොට මටයි කර්මයින් මෙදන ක්‍රම ඇත්තිනවා. ඔබ පහසු නෑ නමුත් බැරිත් නෑ මොකත් දේක්‍රමය ඒක තමයි සෝවාන්විනය එක. සෝවාන් වහන්සේ පුදුම ලාභයක්න ලබන් සංසාරය ඔබ කරපු පව් සංසාරය මම කරපු පව් නිමත් නෑනි කෞුද දන්නේ ගියාත්මය අපි කවුද කියලා සමහර ගවගහතක යුද් දන්නේ මිනිවරුවෝද දන්නේ මේවාගේ නොයෙක් පෞකන් කරපුවා සංසාය ඕන තරන් නොයෙක් නොෙක් වර විපාකත් වින්ද නමුත් පෙරාත් මිනිුත් මිය ගිහිල්ල සතරාපායට යන්න හිටපු අය වෙන කුසල කර්මයක් හේතු වෙච්ච නිසා අපාහියට නොයා මෙහෙ වා. ඇැවයි සුළුපටු කුසල කරමයක් නෙමෙයි හරහට ඉඳල තියෙන්නේ මහ ප්‍රබල කුසල කරණයක්. ලංකාවවාගේ රටක සම්මාදිිට්ටික පවුලකටම ගෙනල් ඇතුල් කළා. ත්‍රග්ඥා වන්තයාට මොන තරං ලාභයක් ලබන්ඩ තියන අවස්ථාවක් ද මෙ ලැබිලතියෙන්නේ. නමුත් අර පෙරකරපු පෞටික ඒවා තාමතියන අහිම්ම. විපාක දුන්නේ නැති වුනාට තව විපාක දෙන විදිහ විපාකන තැන විපාක දෙන කාලය විපාක දෙන ආකාරය මෙ ඔක්කොම මේ වෙනකොට තීන්දු තීරණ අරගෙන තීරණය වෙලා ඉවරයි අවශ්‍ය මමේතින්ට එලබෙන එක විතරයි. ඒක කියන ඔබත් මමත්. අපි හැමෝම මේ වෙනකොට වරෙන්තු වෙච්ච වැරදිකාරව. දඩුවන් නියම වෙලයි තියෙන. විඳින්ඩ විතරයි දැන් තියෙන. නමුත් යම් කෙනෙකුට පුළහන් වුනොත් ඔයා අතරේ සෝවාන් ආර්ය මාර්ගඵලයට පත්තෙන්ඩ මේ කර්මයට මාව හතරාපායට ගෙනියන්න බෑ සෝවාන් වහන්සේ කවදාවත් සතරාපාය උපදින්න නැහැන. එතට මේ කර්මෝල්ට මාව අපායට ගෙනියන්ඩ බලාගෙන හිටපු කර්ම ඔක්කොම අසරනයින්නේ. ආය බෑ ඒ කර්මයට මාව ගණඩ. හැවයි කවදහරි අර්හත්වයෙන් සසර මගේ නිමා කරනතා කල් මෙලොව පලදන්නට තියෙන හරි ම් පල දෙනවමයි. ඒවට කරුණු මොන්න තරන් මේ ධර්මී තියෙනවාද. චකුපාල හාමුදුරු ඇස් දෙකම පිපුරුවනේ රහත්තවෙනකට. පෙර භවයක වෙද මහත්තේ කැටියට තමන්ගෙම තමල් ලඟින්ම බෙහෙදගත්ත රෝගියට ඇස් දෙක නරක්වඩ බෙහිෙදීපු පව පෙර භවයක අම්මට තාත්තර ගහපු පවට මහ මොග්ගල්ලාණයන් වහන්සේ අන්තිම ජීවිතෙත් ඇටකෝටු කඩ සහල්වාගේ වෙනකන් පහරකෑවන් පූතිගත්ත තිස්ස හාමුදුරූ ආශ්‍යප ාගිතුන් වහසගේ කාලේ වැද්දෙක් ෙටට කුල්ලන්ගේ යටකෝොටු කඩපු නිසා ඒ පවත් එක්ක ඇටකුට කුඩු ුණනාෙ මරණයට කලින්. ඉබේම තමන්ගේ ඇයට බිඳන්න ගත්තා. කෘෂ්ට රෝගයක් හැදුනා ලොවතුරා බුදුරජාණන් වහන්සේට කර්ම පල දෙන්නා. බදු කාටද කරමයෙන් බ භාගිතුන්හස වරක් දේශනා කළා න අන්තලික්කේන සමුද්ධ මජ්ජී න පබ්බතානං බිවරං පවිස්ස නවිද්්‍යතිීසෝ ජගතිප්පදේසෝ යත් අට්ටිතවමුන් චෙය පාපකම්මා කියලා. යම් කෙනෙක් මේලෝකෙ ජීවත්වෙනකට කළත් යම් කර්මයක් ඒ කර්මයෙන් බේරෙන්ඩ අහසට වෙලා හිටියත් බෑ. සාගරයට වෙලා හිටියත් බෑ ගිරිගුහාාවකට වෙලා හිටියත් කර්මයෙන්නම් බේරෙන් කර්මයෙන් බේරෙන්න්න පුළුවන්කමක් නෑ. කර්මය මාසොයාගෙනඒ හැම්මත් ඇැනමේනවා මේ ලෝකේ ජීවත්වෙනකොට කී දෙනෙක් වෙනුවෙන් කරුම රැස් කලාද එකං හිතල බලන්ට. ඉඩකඩන් වෙනුවෙන් කරුම රැස්ද යානවාහන වෙනුවෙන් කර්ුම රැස් කළා රං්‍රදී මුතුමැණික් නිසා කරුම රැස්සුුණ ස්වාමයා නිසා බිරිඳ නිසා අපි කරුම රැස්කර ගත්තා දරුවෝ නිසා කරුම රැස් කර ගත්තා අනුම් නිසා රැස්වුන කර්ම ගොඩ. පඩද මේ කර මොක්කොම රැස්සුන යනු හින්දන්න නමු බොරු කියලා ඒගොල්ලන්ට යහපතක් හදන්න ඇති. හොරකං කරලා ඒ අයට යහපතක් වෙන්න හැදවී. නමුත් ඒ අය නොවද මගෙත්ත එක හවුලෙම ටි ුක්ති විඳින්ද මේ බැදීම්ටික ඔක්කොම මේ ජීවිත විතර ඉන්නෙේද. එතකොට අවුරුදු පණහක හැටක එක ජීවිත කාලකට බැඳීම් ගොඩක් හදාගෙන මං මට යහප තක්ද කරගෙන තින් වැඩිපුර කරගෙන තියෙන අයහපත අනේ මගේ දරවා වෙනුවෙන් කියලා නොඒෙක් වැරදි වැඩ කරර ඔවුන්ගේ යහපත අහදනවා ඉතින් මගේ දරුව කියල ඒ දරුවත් එක වැඩිකල්ලඉඩ වෙනවාද අස්සක ජාතකගේ මතක දපයායට. අස්සක රජිරුවන්ගේ බිරිද. හ්‍රැස්වහි දෙනවඇග. උපරිදේවයේ. තරුණ කාලි මැරිල ගියා. අස්සක රජිරුවන්ට දරාගණ්ඩබ ඇදුක එහිද වලලන්ඩ දෙන්නෙ නෑ. රත්තරං දෙනක් ඇතුළි තැන්පත් කරල අවෂදගල්වල නරක් නොවී සිරී හනිතියා සිරී හන් ගබඩා විතියාගෙන. රජරුව නොකහ නොබී රෑදවල්ලන්නනවා. දවස් හතක් වන්නඩේ නව රජිරුවෝ කෑම කාලනය. බිරිඳගේ මරණයෙන් දුක මෙන මේ කාලී රජු මැරිල ගියොත් රටට විනාසයක් වෙන බව දන්න මහබෝසතාණන් වහන්සේ හිමාලී රෂිවරී කැටියට පැවිදි වෙලා ඉන්ඳලා. රජරුවන්ගේ දුකතුනී කරන්න රජිරුවන්ගේ මංගල වයනට වැඩලා. හරහා ගමන් කරන තරුණයෙක් ළඟට ඇල්ල කතා කර හම ඒ තරුණයාගෙන් ආගිය තොරතුරු ඇහුවා රජු ගැනත් ඇහුවා ස්වාමීනිි දේවියගේ මරණය නිසා නොකා නොබිය එක දිගට ආඩනව කියලකිීවා එක්ක ආවොත් මට පුළු හන් ඔය දුක නැති කරට අර පුරුෂයා ගිහිලා රජුරු එක්කේනවා ආග තොරතුරු කතා කලා රජිුවන්ගේ හිතේ දුකොක් කෝම බෝසතාණන් වහන්සර කීවා යොක්කෝ මහග නිදලා අහනවා මහරජ උපරිට එච්චරම ලංගතුද උපරි දේවියට ඒත් තරම්ම කැමතිද කියලාහන්නේ ස්වාමීනී ජීවත් එච්ච කාල ඇයි මමයි දෙන්නෙක් නෙමෙයි වගේ. මහරජ දැන් දන්නවා දුපරි කොහෙද ඉන්න කියලා. නෑස්වාමින් මහ රජ පිළිගන්නවාද. ඔබේ සිරියහන් ගබඩාව තාමත් රැස් පිහිදෙනවා වගේ තියනඒ දේහය අයිතිකාරයේ දැන් ගොමගොඩක කුරුමිණිය කියලකවා. රජුරූකිවා ම පිළිගන්නේ කියලා. ඇයි පිඩතුි මේ ජීවිතයේ රැස් විහිදෙන ඇඟක්. ඊළඟ ජීවිතයේ ගොමගොඩ කරුමිණී. ිගැඩ පුුවන්ද රජරුවන්ට දවස් හතකට කලින් රජුත් එක්කම හිටපු කෙනාන්නේ මාබෝසතන්න වහන්ස යහන එන්න කියන්නඩද මම කියලා හා කවා තමන්ගේ ධ්‍යාන ශක්තියෙන් කතා කලා කුරුමිනිදේන්වට කතා කළේ කෙනාටයි දෙන්නෙක් කෙනවා එන්නත් ගොම ගොඩවල් දෙක රෝල් කර කරු ගොම කරුිිය දැල ඇ. ගොමබෝල රෝල් කරගෙන යන්නේ. මහරජය මේ තමයි උපරිදේවිය කියල පෙන්වා. පෙන්ඩ බෑස්වාමීනි උපරි කොහොමද මෙහෙමවෙන්නේ. කතා කර වඩද කියලෙහුවා. හාකීවා තමන්ගේ ධ්‍යාන ශක්තියෙන්ම මනුස්ස භාසාාවෙන්ම කුරුමිනි දේනුව කතා කරෙව්වා. ඇගෙන් අහනෝ ඔබ මිට පෙරජීවිතේ කවද. අස්සක රජිරුවන්ගේ අගබිසව මේ ඉන්නේ කොහෙද කියලා දන්නවාද ස්වාමීනි මේක අස්සක රජිරුවන්ගේ මංගල වයන මමයි මගේ ස්වාමියයි මේ වයේනේ ඇවිදපු නැති තැනක් විනෝධ නොවිච්ච තැනක් මේ වඋයනෙ තව කොහිද මේක ඔහුගේ වූයන ඒ කාලයෝ බස්සක රජිරුවන්ට හුඟාක් ප්‍රියයිද ්ජරු කියපු කතාව මයි අයත් කියන්නේ එදා අස්සක රජ්ජුරූ මට මගේ ජීවිතය වගේ. මෙම හරිෂිවර යාහනවා දැනුත්තේ තරම්ම ප්‍රියයිද කියලා නෑස්වාම ඒ ලෙංගතුකං ඔක්කොම තිබ්බේ ඒ ජීවිතය විතරයි. දැන් එව්වා ඔක්කොම ඉවරයි දැන් මගේ ස්වාමයා තමයි මේ ඉනෙ කෙල කුරුමිනිිය පෙන්වා. අස්සක රජරු මට වටින්නේ අස්සක රජ්ජුරුවන්ගේ බෙල්ල කපලා එතනින් හැලෙන ලේවලින් මගේ කුරුමි ස්වාමයාගේ පාද හෝ දන්නත් දැන් පුළ හකිවා රජ්ජුරූත් එක්ක හැම බැඳීමක්ම තිබේද දැන්ගේ බැඳීම් ඔක්කොම ඉවරයි එතකොට මේ දරුමල්ලෝ නෑදෑයු ස්වාමයාා බිරිද මේ ඔක්කොම එක්ක ඔබේ මගේ තියෙන බැඳීම් සමුදායත් මේ ජීවිතය විතරයි මරණින් මත් ඒ බැඳම් මොක්කොම ඉවරයි නමුත් එක ජීවිතයක තියෙන බැඳීම් නිසා අවුරුදු කෝටි කීයකට කරුම රැස් කරනවාද ජීවිත කීයක් අනතුරීද නිකන් හිතන් එක එක බොරුවක් නිසා ම මොනතර අනතුරී වැටෙනවද කියිය. මදුරුවකුට එල්ල කරන එක ප්‍රහාරයක් නිසාම මොන තරන් අනතුරේ වැටෙන්නවාද කිය. සුළු පටුද ගුටිකාලම මැරෙන්රෙන ආත්ම සියදස ගනක් එක මදුරුවකුට ගහපු නිසා කර්මහ කියන ධර්මතාවේ කොයි තරං බලවත් එක ජීවිතය මගේ ඉඩම නිසා කී දෙනෙක් එක රණ්ඩු සැරුවල්ලුනාද. සමහරු මහපොළොේ ඉඩන් කැල්ල හින්දා මිනිී මරාගන්නවා. එකට ඉපදිච්ච දරු පවුල අයු මළු මූලෙම් මුණ බලාගන්නේ සහෝදර සහෝදරියු කතා බානේ ඒගු ලොක්කොම මැරිලගිහිල්ල වෙන කට්ටියක් ඒඩිමට දැන් අයිතිවාසිකන් කියනවා. අපි තිරිසන් වෙලා ප්‍රේතිය වෙලා ඒඩම හරහා යන හැති නොත් වෙනකටියක් දැගේක අයිතිකාරයු. මේක අයිතිකර ගන්න ගිහිල්ල තමයි මට නිරයට ඇඩුන්නේ. ඒක අයිතිකර ගණ්ඩ ගිහිල්ල තමයි මට තිරිසංවෙන්ඩ වන්නේ. බලන්ඩකු බැඳීමක් අපිට කරපු හරියක්. අන්න ඒක නිසායි භාගිතුන් අහස දේශනා කළේ එක ජීවිතයක තියෙන බැඳීම් නිසා අනාගත ජීවිත සියදහස් ගානක් අනතුරේ හෙලාගඩ එපා කියලා. මොකද ඔක්කොම බැඳීමම් ජීවින්ඉයි. හම යෝනි උපදින තැන තීරණය කරන්නේ කවුද කර්මයමයි. එතට අපි කතා කළා අපේ පිනොදුන් කැමතිද තිරිසංලෝක කො හැරි උපදදිින්ි. අසුර ලෝක ප්‍රේතලෝකෙකො හැරි උපදන් අකමැතිනම් මීට වඩා වීරය වඩන් වෙනවා. පංචසීල ප්‍රතිපදාවට ගරු කරන්න වෙනවා. අකමැතිනම් න්න හොයි ඕො දෙයක් වෙච්චා වෙන මේ ඉන්න විදිී හොඳට මෝදයි. ැ එහෙම වෙලා බෑ කියල හිතෙනවන ඇ පිනතුනි තිරිසනෙක් වෙච්චහම මොන දුකක් මිදිනෝොද ඉන්ඩ තැනක් නෑ නිශ්චිත ආහාරයක් නෑ තිබුණට ලැබෙන්නේ නේ නිදාගණ්ඩ තැනක් නෑ සීතලට පොරවාගණ්ඩ දෙයක් නෑ උණුසුමට වාතාශ්‍රයක් නෑ අපිනොච්චර දේවල් කරනවාද. වාය සමී කරන තියෙනවා විදුරිි පංකා තියෙනවා උනුසුම දැනෙන කොට හැම එකක්ම පාවිචි කරනවා සීතල හැදෙනකොට දෙකතුනක්වත් පොරොවා ගන්නා වස්තරය නමුත් සුනකෙක්කාගේ කාගෙන් වස්තරයක් කරම් පොරුවන්ඩද යටටත් පිරිසන් ගෙදර පාවිස්ෂ උඩ හිටියත් අපබි ගහර පන්නන්නවා කොයි තරන්දුක් හිතද කාට කියන්නද ැමති දහම ජීවිතීට කුරුමිණ මැස්සෙ, කෝදුරුව උකුණෙක් මොනතරං පිළිකුල් සහගත ජීවිත ද. නිකන් හිතන්න්න මරණින් පසේ හැකරල්ලෙක් වගේ වෙන්න කැමතිද කියලා. එහෙම අකමැතිනම් ඒකට විරුද්ධවාද වැඩ කරන්නරෝනෑ. නමුත් සාමාන්‍ය මිනිස්සු සුගතියට විරුද්ධෝ වැඩ කරනවා මිසක් දුගතියට විරුද්ධ වැඩ කරන අය හුගාඩී දෙවියෙක් වෙන්ඩ විරුද්දෝ වැඩ දෙවියක් වෙන්ඩ කැමති නමුත් ප්‍රතිපදාව විරුද්ධයි. මිනිහෙක් වඩ කැමති ප්‍රතිපදාව විරුද්ධයි භාගිතුන් වහසිර කීකරු වෙලා ඒ ප්‍රතිපදාවේ ගමන් නොකර කවදාවත් සුගතියෙන් සුගතියට ඩ උපදින ැන තීරණය කරන්න කර්මය. කම්ම බන්දු කාටද බන්දු කියන්නේ බන්දු කියන ඥාතියටමි මේ ලෝකේ මට ඉන්න හොඳම නෑය මාරැස් කළ කර්මයයි. මට මේ ලෝකේ හොඳය ගොඩක් ඉන්නවා. හැබයි මගේ සමහර තැන්වලදී ඒගොල්ලු මාවදාලා මගරින. පස්සෙ ය ඒකතු වෙනවා. යම් වැඩකදි මගින් මගෑඇරල යනවා. නමුත් කර්මයේ මාව මගැරියද කවදාවත් ලෙඩේදි දුකේද සැපේදි හැම්මත් තැනම කර්මයේ මාත්‍යයක. මරණ මංචකේත් කර්මයේ මාත්‍යක්ක. මං විසින් පෝෂණය කරපු මගේ දරුමල්ලන්ට මාව මරණ මංචකේද ගියහම කරගඩ දෙයක් නෑ ඔවුන් අසරනයි ඇති මත් මුොහොති මොහොත මොහතින් මොහොත වේගෙන් මරණය කරා ඇදිල යනකොට මේ දරු අතතියල නවත් අන්ඩද මරණහිට යන එක. අන්තා අසරන වෙලා බලාගිනඉන්නරන්න බනා කරන්න. නමුත් ඒ මොහොතෙත් කර්මයේ මාත්්‍යක ඇදීලයනෝ. කොහටද ම මරණය පැත්තර ඇදිල යනවා කර්මයත් මාත් එක්කම පස්සෙන් එෙනවා. මෙලොවා අත් හරිනවාත් එක්කම? මට සුදුසු ඇන්ගත් කර්මය විසිම තීරණය කරලා තියෙනවා. ඒකයි සඳහන් කළේ මහනෙනි කරම ඒසොකී යයි කියලා කම්ම බන්දු මට ඉන්න හොඳම නෑ යමගේ කර්මයේ මගහරී නෑම අාවදාල යහපත්ම යහපත් තැන අරංගිය අයහපත් කර්ම මාව දුගතිය ටරංගිය කම්ම පටිසරනවා මේ ලෝක මට කර්මයේ ආරක්ෂාවතියෙන පිළිසරණක් තියෙනවා. මං කරගත්ත යහපත් කර්ම ඒ කර්මෝල විපාක තමයි යොයි විදින්. මනුස්්‍ය ලෝක ඉපදුන සම්මාදිිට්ටික පවුලක ඉපදුනා බුදු දහම පිළිබඳව විශ්වාසය ඇතුව ඉපදුනා අනුන්ට අතපානන්න නැතුව ජීවත්වෙන ඇඳම් පළඳදුන් වල අඩුවක් නැතුව ලබලතියනවා ජීවත් එන්න ගෙවල් දොරවල් වාසස්ථාන ොහොඳට තියෙනවා කරදරයක් නැතුව මේ ලෝක අපි ජීවත් වෙනවාන්නේ. කවුරු කරපුවාද පෙර මා විසින් රැස්කරගත්ත කුසල කර්මයන්ගේ විපාක තමයි මේ බුක්ති විඳගෙනයන්. නමුත් මෙහාට වෙලා බුක්ති විඳින්ට විඳින්ඩ මුදල් නිවර වෙනවා වගේ මේ කුසලුත් ඉවර වෙනවයි අපේට මතකද එක අවස්ථාවක මිගාර සිටුවරයගේ මතාව බෞද් පත්වනය කවුද සඳහන් කලේ පිඩ පාති වැඩලා දන් දෙන්න ඇභික්්ෂූන් වහසලට. මගේ මාමණ්ඩි පුරාණි වලදනවා කලකීවා. පුරාණි වලදනව කෙලකව මේකට කාරණ අ දෙකක් තියෙනවා. අසුචි කියන කාරණාවට කියමවා පෙරපින්න බුක්ති විඳගන යනවා. පෙරදන්දුන්න නිසා අද ලැබිලැනිි. පෙරදුන්න නිසා අද ලැබිලා. ඊළඟටත් ලබන්්ඩ ඕන්නන් අදත් දෙන්න ඕන. නමු මේ ලෝකෙ හුඟක් අය එදට මේ ලබලා තියෙන්නේ මේ ඇඳුම් පැළඳු කෑම බීම වාසත්ථන යනවාහන මේ ඔක්කොම පෙරසංසාලි පින් ඉති ඊළඟ සංසාරිටත් ඊළඟ ගමනටත් මේ ජීවිතෙන් පින් රැස් කළ තු නැද. ඒකයි මංකයේ පෙරපින බුක්තිවිදිිනවා අලුති රැස් කරන්නේන බැංකුවෙන් අරගෙන විය දැන්කර ගත්ත හම්ම ය හදිස්සිියකට ගන්නඩ බැංකුවේ මුදල් තියෙන්න්න පෙයි ගත්තක ආය දාණ්ඩුවන පෙරකරපු පින් ගොඩක් වියදැන් කරලා මෙයාවි ඊට පස්සේ ඉතුරු ටික මෙහි බුක්තිවෙඳනවා ඒකයි සඳහන් කළේ පෙරකරන ලද කුසල් අපි මේ ජීවිතය භාවිතා කරනවා හැබැයි නිවනින් තාම සැනසලා නැතිහින්න ආය කොහැරි උපදිනවා උපදින තැන යහපත් ජීවිතයක් කදාගන්න මං අයි පින් කරරෝන පරණ පිනේ සරණෙන මේ ජීවත්තෙන්නේ එළඟ ජීවිතයට පින්වශ්‍යයි අපේ බුදුරජාණන් වහන්සේ මාපුුණ්‍යය භාහි කියන සූත්‍රයෙන් දේශනා කළා මහනෙන පිනට බය නොව කියලා මාපුුණ්‍යය භායි කියන්නේ එකයි පිනට බයවඩ එපා මහණනී පින කියල කියන්නේ සැපයට නමක්. පින කියල කියනෙ සැපයට තව නමක්. එතෝට මේ ජීවිතේ යම් සැපයක් විදිනවනන් එ හැම සැපයක්ම පෙරකරන ලද පින. මේ ජීවිතයේ යම් දුකක් විඳනවනන් එ හැම දුකක්ම පෙරකරන ලදකු සැලය. සින හ මුසුව බාරගන්න දේවල්. පින ලැබෙන දේවල් කඳුළු මුසුව භාරගන්න දේවල් පෙරාකු සල කර්මයෙන් ලැබෙන දේවල් අනාගතයට අකුසල් විපාක විඳන්න කැමතින ඇත්තන් මේ ජීවිතය අකුසල් නොකර ඉන්දෝනය එනම් පෙරපින්වල සරණ පිට තියෙනවා ඊලකට භාගිතුන් වහන්සේ දේශනා කළා පිනති මේ කර්මය පිළිසරණ කියල කියහම මෙහමත් කල්පනා කරන්න පුළුවයි අපේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලි වැඩඉන්න වෙලා වේ වසවර්ති මාරයා මොන තරන් කරදර කලාද එක අවස්ථාවක බෝසතාාණන් වහන්සේට කතා කරල කියනවා සිද්ධාර්ථමය වජ්‍යරාසනයෙන් බැහල යමන් මේ කොඹේ නිමේ මගේ කියලා මාරියෝ සාක්ෂි දෙනව අවසවර්ති මාරය ජාසනයෝක කියලා මාරියෝ එහෙම කීවත් බොස තණන් වහන්සි ගියාද නැකිට ඇද වර්්‍යාසනී මාරයා එනකොට පරිසරේ මාරයට කොච්චර බයිවින්න ඇද බුද්ධවන් සාට්ට කතාවි සඳහන් කරනවා පහලට ගලන ගඟ මාරයට බයේ උඩට ගැලු කියලා. අපි තීරණය කරන්න පුළුවන්ද මේ මොහොත මොන තරම් භාන කැද්ද කියලා පහලට ගලන ගඟ උට ගැලුව කෙලකෙන්. මාරයත් අනියමදවි මාරය දන්න මට තනයම ගිහිල්ල සිද්ධාර්ථයන්ටම ගුත් කරන්න බෑය කියලා සක් කොලවල් දහදාහකින් මාරසේනා වර්ගෙනයයාගේ. සුළු පටුවෙන්න ඇද පිරිස ඒ අරග නැවිල්ලක් කියනවා. සිද්ධාර්තව යාසන මගේ කියලා නමුත් මහාභෝසතාණන් වහන්සේ පෙරගොඩක් පින්කලා පෙරපින් කලේ නැත්තන් මේවත් ජනාාසනයට එන්න බෑනිි ස්වභභාව ධර්මය අරතරං බයවෙලා තිබුණත් දෙවී බවුන් බෝසතාණන් වහන්සේ අසරණ කරලා දෙව්ලුවවට බඹලෝට ිහිල්ලන ඇයි බෝසතණන් වහන්සේ විතරක් බය නැත්ති බෝසතණන් වහන්සේට පිනතිේ බයිනොවෙන් හේතුවක් තියෙන යම් සෙබලික් පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කරලා පුදු මාආකාර අධයකීම් සමුදායක් ජීවිතයට ගත්තහම ඒ සෙබල සාමාන්‍ය සෙබලිකුට වඩා නිර්මීතයින්නේ අන්න ඒ වගේ බෝසතාණන් වහන්සේ ඟ ඉන්නවා කල්ප ගනන් පුහුණු කරපු යෝධයෝදා දෙනෙක් කල්ප ගනම් පුරුදු කරලා ඉන්නේ. ඒ අයට විරුද්ධව නැගී හිටින්ට මේ ලෝකෙ කිසි බලවේගේකට පුළුවන්කමක් නැැ. එත් තරන් හසල අදදැකීම් තියෙන හසල පුහුණුවක් ලබල ඉන්න. මහ ප්‍රබලම යෝදයෝ දහදන තමන්ට රැකවරණය දෙන හින්දා මාරයටවත් බයින. කොහොම රැකවරණයක් මේ ද හදිනාගින් හම්බෙනව ඇද. ගඟ උඩට ගලන්න කොට මාරයට බයි. මේක යෝධයෙක්වත් හෙලවෙන්නවත්නෑ. කෞුද මේ යෝදයෝ අහලතික් බද මෙයායි ගැන කලින් එක්කෙනෙක් තමයි ඉධන පාරමිතා. මහා කල්පා අසංකෙ විශ්සක් තිස්සේ පුරුදු කරලා පුරුදු කරල පුරදු කරල පුරුදු කරලතින්. මොන හසල බවක්. ්‍රරංගවිදිී මුතු මැණක් තමන්ගගේ ධනයේ දුන්න. සෝ සාගරයේ ජලදිකං රුදිරං අදහසි. මහ සාගරයේ ජලට වඩා මේ ශරීරයේ ලේම දුන්නා. මහමුහන්ද අපියයි දැකල තියෙනවන්. විවේකීව මුහදගාවට ගිහම් බල. විවේක මනසින් ඉඳකර බලන්ට මේ පෙරලෙන රැල්ලක් කෝමද කියලා තෙරක් පරක් නැති මහසාගරයේ ඒ මහ ජලකඳට වැඩිය මල් ලේදුන් අබුදුවෙන්න කෙලකි මොනකා ලාන්තරයක් ලේ දන් දෙන්න ඇද්ද සාගර ජලට වඩා වැඩියදෙන්ට නිකන් ගිතන් එක රැල්ල පෙරලෙනකොට මිනිස් ලේ ආත්ම කීයක ලේ ඕන වෙයිද ඒවාගේක රැල්ලක් හැදින්ද. නමු සුළු පටුද මේ කාලේ එළඟට සඳහන් කළේ මහපොලුයි පස්සොලට වැඩිය මගේගේ මස්කපල දන්ඳන්න කියලා. මහමේරු පරුවතයට වඩා උසයි මගේ හිස කපල දන්ඳුන්වාරවල ඒ හිස් ගොඩ ගැහුව නං. මහමෙරට වඩා උසයි. නිකං හිස්්නමි ඔටුනු පලන්හිස්. ඊළකට සඳහන් කළේ මේ සංසාර කොයි තරංකාලය දන්දුන්නද එකන ලේදුන්නද මස්දුන්නද හිස්දුන්නද. අහසේ තරුවලට වැඩී මගේ අස් දෙක ගලවලා දන්දුන්වා. සිවි ජාතකය හරි අපූරුයි එක ඇහැයි දන්දෙන්න්නේෙ යන්නේ අන්තිමට දෙකම දෙන්න කියන්නවා එක ඇහැයි දෙඩෙ ඇන්න අන්තිමට දෙකම දෙන්න කියවා සතුට පොඩ පලවෙනි ඇහැ ගලවලා අන්දයට දුන්නා සීවක වෙද මහත්තයා අන්දයාගේ වලි ඇස් වලි ඇහැක් නෑනෙ දැන්ගේකිඒ හැක් නැති ඇස් වලී මේ ඇහැ පිහිටව්වා. ැහැේ පෛද්‍යවරය හොදාකාරම දන්නවා ඇහැපේනවා කියලා. ඒ තරන් දක්ෂා වෛද්‍යවරයා අපි බද්ධ කරහම මාස ගාන බැඳගෙන ඉඩ වෙනවවා නැපිට. ඉර එල්ිය බලන්න්න බෑ දුංගදන්න බෑ දෙ වර්තමානයේ තර්ක කරනණට ධර්මය නොදැන තර්ක කරන පිරිස්සින්නවා. එට මෙවා තර්කයට හොඳ හේතු අතීතේ හැමති දවුවි. සීවක වෙද මහත්තය කියල කියනන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමේ සීවක ම මෙදවත්තය ගැන බස්තර කරන්න ගහම දේශනා හුන්ගත් දිීගයි. කටියෙන්ම කකිවත් මේ සීවක වෙදමහත්ත්‍යය වෙන කවුරුවත්න මේ යානන්දහාදුරු මංකෝහොද මගගේ රජිරුවන්ගේ මූනට පිහය තියල ඇහ ගල වන්නේ කෙළගල්පනා කරන්න. බෙහෙතක් අම්බරලා එක මළක ගල්වලා ඇහැට ලංකරනය එකයි කරන්නේ වා පැත් ඇහැ ගලවන්නෙ එහෙමයි නමුත් රජරුවෝ දැන් ගඟකින් ලේග යනවා වගේ ඇහැ ගලවපු ඇස් වලෙන් ලේ වැැක්කෙරෙනවා. සිවි රජ්ජරුවෝ නෑවිලා ලෙයින් ඇහැ බද්ධ කලා මේ ඇැ ඉල්ලන්න වෙන කවුරුවත් දෙ මේ ඉන්නේ සක්‍ර දෙවූ එක රජුරුවෝවත් වෙදමහත්ත යවත් දෙන්නම දන්න නෑ. ඉති සක්ද දෙවිට ඇහ ලංකරනක ෝක බද්ධනවා. අමුතිින් කියන්න දෙයක් නෑ මහරජ ඔබේ ඇහැ ඔබම බලන්න කියරකිවා රජරගේ ලැයි ැහැන තියෙන්නේ ඒ ඇහැ රජරු ඇැරිය අන්දයා අන්දයාගේ හැරිය දෙන්නගේම ඇහැට හැමුණ ගැහුණ රජ්ජුරු දැක්කි හරියට අන්දයාගේ ඇස් නැතිවලේ නිල්මානෙල් මලත් පිපිලාගේ. නිල්ම නිල් පාටයි රජ්ජරුවන් ඇහැ. ඇතිවුුණ සතුටට කියනවා සීවකම ගනික් ඇහැදවෙ එටකිලා. සඳහන් කලේ මේ සංසාරය අහසේ තරුගානට වැඩීමම ඇස් දුන්න. අන්න එහෙම දානපාරමිතා, සීල පාරමිතා, නයිශ්ක්‍රම්ය පාරමිතා, ප්‍රඥ්ඥාපාරමිතා, මෛත්‍රී පාරමිතා මේ පාරමිතා දහය පාරමී උපපාරමී පරමත්ත පාරමී වසයෙන් ප්‍රගුණ කරලා ප්‍රගුණ කරල ප්‍රගුණ කරලා තියනෙ මේ තරන් ප්‍රගුණ කරලා පුහුණුවෙච්ච යෝධයෝ දහදනෙක් වගේ මේ පාරමිතා දහව. මාරයාගේ පිරිසට ස්වභාවධර්මය එච්චර බය වුණත් මහබෝසතානන් වහසිරෙ හිතෙන්නේ දහදාහක් සක්වලින් අරගෙනාපු මාර පිරිස මගේ පාරමිතාවඟ ගිනිහුලක් ළඟ පළගැටියෝ විතරීමට කියලා. ඒ තරං නිර්බීත බෞද්තියවා ගිනිහුලට අපු පළගෙටිය යන්න නෑ කවදාව. එනම් මේ පාරමිතාව එක හැප්පෙන්ඩ මාරයට කොහමත් බෑ. ඉර බැහැල යන්න කලින්ම මාරයා පරාජය කලා වරුසා නමයක් වැස්සෙෙන්වා. පිඳතින කරුමයක් නෑ. ආවිධ වැක්කෙරෙනවා. පිහිට කරන්න දෙයක් නෑ. පිහ කාරයණි කපනක. පිහෙන් කැපෙන්ට කරුමයක් නැතිහින්ද පිහහි මලක් වෙලා වැටිවා. මිටියට කරන්න්න දෙයක් නෑ. මිටියෙන් වෙන්න තැලෙන එක මභෝෂතානන් වහන්සේව තලන්ඩ බෑ. ඔල් තැලෙන්ඩ තරන් කරුමයක් නෑ. ඒ මිටිය මලක් වෙලා ැබිමැටිනවා. අගුරුවල්ට වනේ එකයි. ැලිවලට වනේ මඩවලට වනේ එසියල්ලම මල් වෙවී බිම ඇටනාා කරුමනය එ කම්ම පටිසරණ මෙතියන යහපත් කර්මහල පිළිසරණ ඔබේ ජීවිතයට මගේ ජීවිතයටත් ඒ එහෙම මයි. හැකිතාක් අකුසලේට බයිවඩ පුළහන් තරන් කුසලයත් එක ජීවත්තෙන්ට. අකුසලයත්ඒ එක හොඳටම තරහාවෙන්ඩ කොසලඇත්තක පුළහන් තරම් මිත්‍රවෙන්ඩ ඒක ඔබේ මෙලව පරලෝ දෙකම සුවපත් කරනවා. ඒමනම් පින්නතනි දේශනාවට තියෙන කාලයත් නිමාවෙලා නිසා අපි ධර්ම දේශනාව මෙතැනින් නිමා කරමු ලැබිච්ච වාසනාවන්ත මනුස්ස්‍ර ජීවිතයෙන් බුද්ධාන්තරයෙන් පලනිලාගෙන අපායට පිටුපාල සුගතිය පැත්තර යන්න පුළුවන් ජීවිතයක් හදන්ඩ ප්‍රත්නත්ත්‍රය ආශිරුවාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය දහිරයේ භාග්‍ය. වාසනාව උදාවීවාක ආශිර්වාද කරනෝ. පින්නතනි අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ කුමාරී විද්‍යා මහත්මිය සහ විහඟ ප්‍රමෝද් පුතන්වන් විසින්. දෙහිවල බොර්ලැස් ගුමුව පාරිී පදිංචි මේ සැදහැවතුන් මෙ පින්කමේ උතු අරමුණ හැටියට සඳහන් කරන්නේ මෙම ධර්මදේශනාව දායකත්වය භාරාරගෙන කටීුතු කළ මාසහයකට පමණ කලින් දෙදන ප්‍රාප්තියට පත්ව වන MG නිමල් කුමාරි විද්‍යා මහත්මියගේ ආධද්‍රණීය ස්වාමිපුරුෂයා දේශනාව සිදුකෙරෙන කාලයේ වෙනකට නිදන ප්‍රාප්තියට පත්වෙලා එතුමන්ට පුුණ්්‍යානමෝදනා කරඩත්. ගුණසිංහ ආරච්චිගේ ඩැනියල් පියානන්ට පුුණ්්‍යානමෝදනා කිරීමත් KLD මාග් මෑනියන්ට ින්තන සහෝදරයාට වල්ෂන් මහත්මා බේලිං නෝනා මහත්මිය ඇතුළ වර්ග පරම්පරාාවේ මියග සියලුම දෙනාට පුුණ්්‍යාන මෝදනා කීමත්. බෞද්ධයා මාධ්‍යජාලී නිර්මාතරුවරව වැඩ සිටාපුවත් වී වදාල දරනාාගම කුසර දම්ම නායක මහිමි පාණන් වහන්සේට පුුණ්ාන මෝදනා කරන අතර අපපු හාමි මහත්මාටද පින් අනමෝදන් කරන බව විශේෂයෙන් සෙහිපත් කරලා තියෙනවා. කුමාරි විද්‍යා මහත්මිය විහඟපුතුන් ඇතුළුව ධර්මදේශනා පිංකමට සහ සම්බන්ධ වූ සියලු දෙනාටමත් දේශකයණන් වහන්සේටත්. අවසරයි බොරලන්දයේ වජරඥාන නායයික මහිමිපාණන් වහන්සේටත් ලක්වැසි ලෝවැසි සියලු සත්වයන්ටමත්. තුනුරුවන්ගේ ආශිරුවාදයේ ප්‍රාර්ථනා කරන අතර. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සතරවරං දෙවිවරුන් ප්‍රධානව ආකාසස්ත භූමස්ත සියලූම සම්මාධිට්ටික දෙවිවරුන්ටත් මෛත්‍රයේ මහ බෝසතාාණන් වහන්ේ ඇතළූ සියලුම මහ බෝසතාාණන් වහන්සේලාටත් චූල බෝසතාණන් වහන්සේලාටත් අපගේ ඉෂ්ඨ දේවතාවන් වහන්සේලාටත් මේ පින් අනුමෝදං වේවා මේ ලක්බිම හැමකල්දීම සුරක්ෂිත වේවා සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්තතිය තව තවත් අහවුරුුවේවා සියලු දෙනාටම ප්‍රත්නත්‍ර යාශිරුවාදය ලැබේවා ප්‍රාර්ථනා කරන බෝධීෙන්, සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවේක උතුම් අමාමහන් නිවනිින් සැනසන්ඩේ. මේකු සල්හේතුවෙේවා කල පර්ථන කරමු. ආකාසට්හාචබුම්මට්හා දේවානාගා මහිද්දිිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක සාාසනං දේවූ වස්සතු කාලීනය සස්්‍යිය සම්පත්ති හේතුචෙ. පිතෝ භවතුළෝකෝ චේරාජා භවතු දම්මිකු